मेरठे इदिकिरी पिलिबंद बोहो तन वलदी लबादियति अर्थकथन संबंधव पौद्गलिक मट पवतिन हास्य ओबट ते पिलिबंद गैटलु ऐति बाबा मम होंदिन मदान्नव वेडी यमा कवश्य नह निकमट ओब मेहम हितान अनुराधपुरे इसुरुमुनु विहारे ऐति मिनिसासा अश्व हिसलेस नाम कर ऐति निर्माण ओब होंदिन मदान्नव ඇත්තටම ඒ ගැන ඇති ගැටලුව මොකද්ද මිනිසා සහ අශ්ව හිස ලෙස ඉතිහාසයේ විසින් නම් කර තිබෙන මේ නිර්මාණය පරම්පරා ගණනාවක් පුරාවටම මිනිසා සහ අශ්ව හිස ලෙස නම් කරමින් හඳුනා ගනිමින් රැගෙනෙනු ලැබුවා ඔවුන් කිසිවකුත් ඉතිහාසයෙන් පැමිණෙන මිනිසකු දිනේක මේ සියල්ල ප්‍රශ්න කරන බවත් සමාජයේ ඥාන පද්ධතිය පුළුල් කිරීම උදෙසා කටයුතු කරන බවත් දැන නොසිටින්නට ඇති මේ නිර්මාණය තුල සිටින්නේ මිනිසකු සහ අශ්ව හිසක් බව ඕනෑම පුංචි දරුවෙකුට පවා වැටහෙනවා මේ කිසිවකු නම් කළ යුතු නැහැ මේ පිළිබඳ කිසිවක් නොදන්නා කුඩාම දරුවෙකුගෙන් ඇහුවත් මේ මොකද්ද කියලා ඒ කුඩා දරුවා කියාවේ මේ ඉන්නේ මිනිසෙක් මේ තියන්නේ අශ්ව හිසක් කියලා මගේ ප්‍රශ්නය මේ රටේ මහා දැනුමැති පර්යේෂකයෝ සිටිය යුත්තේ මේ මිනිසෙකු සහ අශ්ව හිසක් යයි නම් කොට ඇඟ බේරා ගැනීමටද යන්නයි මෙතන සිටින මිනිසා කවුරුන්ද ඔහු සමීපයේ සිටින්නේ අශ්වයෙකුනම් හිස පමණක් නිර්මාණය කළේ ඇයි කුමක්ද මේ මුද්‍රාව හරියටම මේ කවුරුන්ද ඔබට මෙතෙක් නිවැරදි යමක් දැනගන්නට ලැබින් නැති බව මම දන්නවා ඉසුරු මුනි විහාරයේ අසල ඇති පොකුණට ඉහළින් ගල් තලාව මත කැටයම් ගණනාවක් දක්නට ලැබෙනවා ඒ අතර ඇත්රූප විශේෂයි ගල් තලාවේ ඉහළ කොටසේ තමයි මිනිසා සහ අශ්ව හිස කියලා නම් කරලා තියෙන කැටයම තියෙන්නේ ඔබත් પરම්පරා ගානක් තිස්සේ දන්නේ ඒ නම ඉතිහාසයේ විසිනේ එසේ නම් කිරීම තුලින් සිදුව තිබෙන්නේ සැබෑවටම ඉතිහාසයේ යටපත් වීම. ඉසුරු මුණිය භික්ෂුන් වහන්සේලා උදෙසා පූජා කිරීමට පෙර මේ ස්ථානයේ භාවිත කළේ කවුරුන්ද යන්න සොයා බැලුවොත් ඔබට මහා රාවණ ඉතිහාසය පිළිබඳව බොහෝ දේ සොයාගත හැකි වේවි. මෙහි සිටි ඉසුරුමත් මුනිවරයා කවුරුන්ද? ඇත් අස්රිය පාබල සේනාවලින් සමන්විතව විරාජමානව වැජබුණු මහා කලුගල් කුට්ටිවල කැටයම් කළ ඒ මහා තාක්ෂණයේ කාගේද? ඉසුරු මුණිය කියලා කියන්නේ ලොව ඉසුරු මත්ම මුනිවරයා සිටි ස්ථානයයි. ඒ ඉසුරු මත් මුනිවරයා අනේකෙකු නොවේ. ඒ මහා රාවණ රජුගේ පියාවන විශ්‍රව මුනිවරයා. විශ්‍රව මුනිවරයා. මහා රාවණ රජුගේ පියාවන්නේ විශ්‍රව මුනිවරයායි. එතුමාගේ රුව මිනිසා සහ අශ්ව හිස කැටයම තුල අපට දකින්න පුළුවන්. එතුමන්ගේ අශ්වමේධ යාගයේ සිහි කරලීම පිණිස නිවස්නේ අභියස මෙම රුව කැටයම් කළ අයුරු ඉතා අපූර්වයි. විශ්ව මුනිවරයාගේ තේජස් විලාසය එතුමන් හිඳ සිටින මුද්‍රාවෙන්ම දැකගත හැකි. මහා රාවණ රජුගේ තේජස සමග සිතන විට එතුමන්ගේ පියාගේ තේජස ඔබට සිතා ගැනීමට අපහසු වෙන එකක් නැහැ. මහා රාවණ රජුගේ පියාගේ නිවස පිහිටා තිබූ ස්ථානය තමයි පසු කාලිනව භික්ෂුන් වහන්සේලා උදෙසා පූජා කරනු ලැබුවේ. එතෙන් පටන් මේ ස්ථානය ඉසුරු මුනි විහාරයේ බවට පත් වුණා. ඉසුරු මුනිය හරහා වෙස්සගිරියටත් සීගිරියටත් යා හැකි උමන් පද්ධතියක් තිබෙනවා. ඒ විතරකුත් නෙවෙයි තිසා වැවහරහා ඉසුරු මුණියටත් රන්මසු උයනටත් දිවෙන ජල උමන් පද්ධතියකුත් තියෙනවා. ඉසුරු මුනි විහාරය කියන්නේ කාශ්‍යප බුදුන්ගේ පවා පාද ස්පර්ශය ලැබූ ස්ථානයක්. මේ ගිරි මුදුනත සිට බුද්ධ වන්දනාවද සූර්ය වන්දනාවද හෙළයින් විසින් සිදු කළ බවයි පරම සත්‍ය. ඇතුළත ගල් බිත්ති මතින් ඇරෙන වැහෙන ලෙස සකස් කළ භූගත මාලිගා සංකීර්ණයක්ද ඉසුරු මුණිය හා සම්බන්ධයි. ඉදිරිපස ඇති පොකුණින් ප්‍රවිෂ්ඨ විය හැකි විශේෂ කාමර කිහිපයකුත් මහා රාවණ යුගයේදී ඉදිකොට තිබුණා. එක් කලකදී පුලස්ති ඍෂිතුමා රන්මසුවේ නේද විශ්‍රව මුනිවරයා ඉසුරු මුණියේද වෛශ්‍රවණ වෙස්සගිරිය හෙවත් වෛශ්‍රවණ ගිරියේද වාසය කළා. පිටසක්වල සබඳතා ඉතා තදින් ක්‍රියාත්මක වූ මුල් අවධියේ හෙවත් මහා රාවණයන්ගේ කුමාර අවධියේදී විශාල ආධ්‍යාත්මික දියුණුවක් එහිදී සියලු හෙළයින්ගෙන් ප්‍රකට වුණා. වර්තමානයේදී වෙනත් රටවල ආධාර හා සහයෝගය ඇතිව රට සංවර්ධනය කරන්න ආසේ එදවස සක්වල ඥාතීන්ගෙන් ආධාර ඇතිව මෙරට ඉදිකිරීම සිද්ධ කළා. ඉසුරු මුණිය සූර්ය වන්දනාව උදෙසා භාවිත කළ ප්‍රබල ස්ථානයක්. මේ සොයාගත් මුල් යුගයේදී ලබාගත් ඡායාරූප අධ්‍යයනය කළත් ඔබට ඒ පහසුවෙන්ම වැටහෙවි. පසු කාලිනව සිදු කර තිබෙන යම් යම් ඉදිකිරීම් හා ප්‍රතිසංස්කරණ හේතුවෙන් ඉසුරු මුණියේ සැබෑ ස්වરૂපය වෙනස් වී තිබෙන බව අද දැක ගන්න පුළුවන්. මීට වසර 5000කට පෙර මේ තිබූ ආකාරයත් අද මේ තිබෙන ආකාරයත් අතිශයින්ම වෙනස්. ඉසුරු මුණියේ පාදලාංචනයේ පිහිටා ඇති ස්ථාන දෙකක් තියෙනවා. ඉන් බුදුගේට වම්පසින් නැති විශාල ගල් පර්වතය ඔබට දැක ගන්න පුළුවන්. මම මේ කියන්නේ හරියටම ඉසුරු මුණියේ චෛත්‍ය ඉදිකොට තිබෙන ස්ථානයට ආසන්නතම උසම ගල් පර්වතය ගැන.
ඔබ දන්නවද මේ පර්වතේ පාමුල විශාල ලෙනක් පිහිටා තිබෙන බව ඒ ලෙන ආවරණය වන පරිදි සැතපෙන බුදුරුවක් සහිත ගොඩනැගිල්ල ඉදිකොට තිබෙනවා මේ ස්ථානයේ ධාන සුවේන් මූලික වශයෙන් වැඩ සිටියේ විශ්‍රව මුනිවරයායි පසුව මහ රහතන් වහන්සේලාගේ පවා පාද ස්පර්ශය ලබන්නට තරම් මේ ස්ථානය පූජනීය වුණා මහා රාවණා නමින් ප්‍රබලයෙකු මේ මහ පොළොවට ජනිත කරන්නට වාසනාවන්ත වූ විශ්‍රව මුනිවරයා සිටි ඒ මහා ස්ථානය පිළිබඳව පර්යේෂණ කිරීම ලඝුකට බෑ ඒ ඉතා සුළුවෙන් සිදුව බෑ ඉසුරු මුනි විහාරයේ අවට තිබූ සියලුම සාධක ඒ ඒ තැන්වලින් ගලවා ඉවත් කර ඉසුරු මුනි කෞතුකාගාරය තුල තැබීමේ ගැටලුවක් නැහැ නමුත් ගැටලුව පවතින්නේ ඒවා නම් කර තිබෙන ආකාරයේ මිනිසා සහ අශ්ව හිස ලෙසින්ම අනෙක් වාත් නම් කර තිබෙනවා නමුත් මේ සියලු කැටයම් තුල සිටින්නේ මහා රාවණ රජුගේ පරපුරේ ඥාතීන් බවයි සත්‍ය ඔවුන් පිළිබඳ විස්තර ගැඹුරින් සොයා නොබැලුවොත් අපට රාවණ ඉතිහාසය පිළිබඳව එක් පරිච්ඡේදයක් මගහැරෙනු ඇති එනිසා ඔබ ඊට හොඳින් අවබෝධ කරගන්න අතීතයේදී ඉසුරු මුණිය ආශ්‍රිතව මේ කැටයම් නිර්මාණය කළේ මහා රාවණ පරපුරේ මිනිසුන් සජීවීව දකිමින් බව වසර 2500කින් එපිට ඉතිහාසයක් පිළිබඳ කරුණු දැන ගැනීමට හෝ ප්‍රත්‍යක්ෂ කිරීමට අවශ්‍ය නම් පර්යේෂකයන් විසින් මේ සියල්ල පිළිබඳ ගැඹුරින් යලි පර්යේෂණය කළ යුතුය।